Abi me avilla inne Yamuna amma hamba wenna. Daruwa 30 denek ge amma kene. Aiban. Aiban. Podi ayath ekka innokota hari eka dan jeevitayata hari loku amutu addakima. Dan mata denne amma kiyala ne. Me oyage amma. එතකොට අර ඒ අම්මා කියන වචනෙට ඒක අමුතුම දෙයක් දැනෙනවා එඟට මගේ වාසකම තමයි පුතාට දාලා දැන් අද ආමි ටීම් එකේ ක්‍රීඩාංශේ හොඳ දක්ෂ ක්‍රීඩකෙක් තව පවුල් දෙක තුනක දරුව වුණාට මේ එකට හැදෙනකොට මේ මේ අයියා මේ නංගි එහෙම තමයි ඒකට මේවවෙන්නේ ලංකාවේ තියෙන එකම තනක් තමයි ළමා නිවාසයට වඩා ඔබට ගිහිල්ලා ලංකාවේ අපේ දරුවෝ අපි බලා ගන්න ඕන සහ ඒක අපේ වගකීමක් කියන එක ඔබ මේ දකින්නේ එස්එස් ළමා ගම්මානය මේ ස්ථානය ළමයින් 150කට අධික සංඛ්‍යාවකට සෙනෙහස ලබා දෙන තැනක් ලංකාවෙම එස්එස් ළමා ගම්මාන 6ක් තියෙනවා මේක 900කට වැඩි පිරිසකට ආදරය රැකවරණය අහිමි වෙච්චි දරුවන් වෙනුවෙන් ආදරය සෙනෙහස ලබා දෙන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. අපි සූදානම් වෙන්නේ අද දවසේදී මේ ළමා ගම්මානයේ සිද්ධ වෙන්නේ මොනවද? මේ ළමයිට අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ රැකවරණය අහිමි වුණාට පස්සේ සැබවින්ම අම්මා කෙනෙක් ඉන්නවද? ඔවුන් ගත කරන ජීවිතය කුමක්ද? හැබැයි මේ ජීවිතත් එක කරන සටන පුදුමාකාර වෙහෙස මහන්සියකින් යුක්ත සටනක් කියන වග ගේට්වෙන් ඇතුල් වෙන මට යන්තමකට වගේ තේරුණා. අපි සූදානම් වෙනවා SOS ළමා ගම්මානයේ සිද්ධ වෙන කටයුතු පිළිබඳව ඔබට අනාවරණය කරන්න. මේ හරහා අපි උත්සාහ කරන්නේ අම්මා කියන වචනේ සැබෑ අර්ථය ඔබට හොයා දෙන්නට. අහිංසක මල් කැකුළු තලා පෙලා දමන සමාජයක ඔබත් මමත් ජීවත් වෙන මේ රට තුල දවසකට අහිංසක මල් කැකුළු වලට තමන්ගේ දෙමාපියන් අහිමි වෙන වාර අනන්ත අප්‍රමාණයි. නමුත් ඔවුන් රැකගන්නේ කවුද? රැක ගැනීම සඳහා ක්‍රියාමාර්ග තිබෙනවාද? අපි ඒ පිළිබඳව හොයා බලන්නයි සූදානම් වෙන්නේ. මා මේ රැඳී සිටින්නේ පිළියන්දල SOS ළමා ගම්මානයේ. සූදානම් අපි ඇතුළට ගිහිලා මොනවද වෙන්නේ කියන වගේ ඔබට කියන්නට. රැඳෙන්න මාත් එක්ක. SOS ළමා ගම්මානයට ආපු අපි දැන් මේ සූදානම් වෙන්නේ ළමා ගම්මානයේ ක්‍රියාකාරීත්වය ගැන ඔබත් එක්ක තොරතුරු ටිකක් බෙදා හදා ගන්න. මේ තැනට ආවට පස්සේ මට හිතුනේ මේක එක්තරා විදිහක මටත් ඔබටත් හුරු පුරුදු බවක් දැනෙනවා. අපි ගෙදරක ජීවත් වෙන හැටි මේ අහිංසක මල් කැකුළු වගේ දරුවෝ කිසිසේත්ම තනි නොකර එයාට අම්මා කෙනෙක් ඉන්නවා, එයාට සහෝදර සහෝදරියන් ඉන්නවා. ගෙදරක තියෙන යුතු සියලු පහසුකම් මෙයාට හිමි. මේ සියල්ල භුක්ති විඳින්මින් තමන්ගේ සුන්දර ළමා කාලයේ ගොඩ නැගෙන ආකාරයක් අපිට දක්න ලැබෙනවා. මේ වටපිටාවේ පේන්නේ එයා ජීවත් වෙන නිවාස. මෙතන තියෙනවා කැලණි නිවාසය. ඒත් එක්කම එහා පැත්තේ තියෙනවා වලව නිවාසය. අනිත් පැත්තේ මැණික්. මේ හැමෝම ගෙදරක ජීවත් වෙන මානසික මට්ටමක් යුක්තවයි ජීවත් වෙන්නේ. මෙයාට තනිකමක් නැහැ. මෙයාට සෙනෙහස උප්පරිමෙන්ම ලැබෙනවා. අම්මා කෙනෙක්ගෙන් ලැබිය යුතු දයාව කරුණාව මේ සියල්ල ගුණාංගයන් ලැබෙනවා. ඒ නිසාම අපි බලමු අම්මා කෙනෙක් එක්ක කතා කරලා අම්මා කෙනෙක්ගේ අත්දැකීම මේ අහිංසක මල් කැකුළුවන් ජීවිතවලට ප්‍රාණය ලබා දෙන අම්මා කෙනෙක් එක්ක. මේක එසේ මෙසේ කටයුත්තක් නෙවෙයි. තමන්ගේ රුධිරයෙන් මෙලවට බිහිවුණු දරුවෙකුට වඩා වෙනස් කතන්දරයක්. අම්මත් තාත්තත් අහිමි වෙච්චි සුන්දර මල් කැකුළට තමන්ගේ කුසෙන් ඉපදුණු දරුවෙකුටත් වඩා සෙනෙහසක් දක්වන්නට ලැබෙනවා නම් ඒක මාතෘත්වයේ ඉහළම කරුණක්. ඒ උතුම් ගුණාංගයන් හැබි අම්මා කෙනෙක් මුණ ගැහෙන්නයි සූදානම් වෙන්නේ. මේ දරුවෝ ජීවත් වෙන ගෙවල් වල අපි ඒ අම්මා හොයාගෙන යන්නේ. අපි මේ ඇවිල්ලා ඉන්නේ යමුන අම්මා හම්බ වෙන්න. දරුවෝ 30 දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ආයිබෝන්. ආයිබෝන්. මේ දරුවෝ 30 දෙනා කොහොමද බලාගත්තේ? දරුවෝ 30 දෙනා කියන්නේ ඉතින් මං බැඳුණේ අවුරුදු 27න්. අවුරුදු 27න් බැඳෙනකොට මට මාස 3ක බබෙකුයි තව බබාලා 6 7 දෙනෙක් හම්බුණා.
2006 ආයතන බඳනේ 2003 2006 තමයි මම ට්‍රේනින් වෙලා අවුරුදු දෙකක් ට්‍රේනින් වෙලා ආයතනින් අම්මා කෙනෙක් විදිහට මේ ගෙදර බාරගත්තේ කැලණි ගෙදර කැලණි ගෙදර කැලණි ගෙදර අම්මා අම්මා දැන් මුලින්ම හම්බුනේ 3 දෙනයි මුලින්ම අත දරුවෙක් හම්බුණා මාස 6ක විතර දැන් එයා කො ඒ බබා දැන් ලොකුයි දැන් අම්මා ගාව නැහැ නැහැ එතකොට ටිකෙන් ටික ටිකෙන් ටික දැන් මේ වෙනකොට අවුරුදු 20ක් අවුරුදු 20ක් කොහොමද එන්න හිතුනේ SS ළමා ගම්මානයට SS ළමා ගම්මානයට එන්න හිතුනේ මගේ පොඩි කාලේ තාත්තා නැති වුණා මට අවුරුදු 11යි ඊපස්සේ මම පොඩි කාලේ ඉඳන්ම පොඩි අයට ආසයි පොඩි බබාලට කැමති පස්සේ මගේ ඔය අක්කලා ඉන්නවා ලොකු අක්කලා ලොකු අම්මගේ එහෙම ඒ අක්කලාගේ බබාලා එහෙම මං ඉස්කෝලේ යන කාලේ ඔය ලෙවල් ඕලෙව කරන කාලේ ඒගොල්ලෝ ජොබ් වලට යනවා පොඩි ගෙදර ඉඳන් එයාලට කවනවා බලා ගන්නවා හරි ආසයි පොඩි අයට අහල පාල බබෙක් දැක්කත් ආසයි ඊට පස්සේ මේකේ මේකේ විස්තරේ ගියා මේ පත්‍රයක නවලිය පත්‍රයක මෙහෙම පොඩි බබාලා තියෙන බලා ගන්න අම්මා කෙනෙක් මේ ආයතනින් SOS ළමා ගන්න ආයතනින් ඇඩ් එකක් දාලා තිබ්බා මේ විස්තරේ මේ ඊට පස්සේ මට ආසයි හිතුණා පොඩි අයට කැමති හින්දා මට නිකන් රැකියාවකට ගිහින් බලන්න කියලා හිතුණා ඊට පස්සේ ගෙදර ඉන්න කාලෙනේ ඊට පස්සේ ආවහම පොඩි බබාලා හිටියේ ඒගොල්ලොත් එක්ක අර ට්‍රේනින් කාලෙත් ඒගොල්ලොත් එක්කම ඉන්නේ එහෙනම් ආසයි හිතුණා පොඩි අයට වැඩ කරන්න දැන් ඇත්ත කතාව කිව්වොත් අපේ අම්මා කෙනෙක් කියන්නේ මාතෘත්වයේ ඉහළම තනතුර තමන්ගේ කුසෙන් වදාපු දරුවෙකුට දෙන සෙනෙහස දයාව කරුණාව අසීමාන්තිකයි. හැබැයි ඔබ ඊට වඩා වෙනස් චරිතයක්. කවදාවත් ඔබේ කුසෙන් මම දරුවෙක් මෙලොවට බිහි කරේ නැති වුණාට ඒ හැම දරුවෙකුටම ලැබිය යුතු සෙනෙහස ආදරේ කරුණාව නොඅඩුව ලබා දීලා තියෙනවා. මේ ළමයි එක්ක ගත කරන ජීවිතේ කොයි වගේද? ළමයි එක්ක පොඩි බබාලා ඉන්නේ අවුරුදු 10 5 6 12 අතර දුවලා ඉන්නවා. ඉතින් පුතාලා ඉන්නවා පොඩි අය. ඉතින් ලොකු බබාලා නෙවෙයි අපි බලන්නේ පොඩි බබාලානේ පොඩි කාලේ ඉඳන්ම බලා ගන්න. ඒ කියන්නේ අවුරුදු 8 7 3 එහෙන් බබාලා ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් එක්ක ඉන්නකොට මේ හරි ඉතින් එයාලගේ අර විවිධාකාර ඉතින් මේ දුවනවා, පණිනවා, දඟලනවා, ඉතින් සැරවැර කරනවා. අර ඒ වුණාට එයාලත් එක්ක ඉන්නකොට හරි සුන්දරයි. ඒ කියන්නේ අර වැඩිහිටියොත් එක්ක ඉන්නා වගේ නෙමෙයි. අර පොඩි අයත් එක්ක ඉන්නකොට හරි ඒක ජීවිතේට හරි ලොකු අමුතු අත්දැකීමක්. කවදාවත්ම හිතිලා නැහැ මේ වෙන දරුවෙක් කියලා. නැහැ. මගේම දරුවා කියලා හිතෙනවා. ඒ කියන්නේ ඒ බබා මේ දැන් මට දෙන්නේ අම්මා කියලානේ. මේ ඔයාගේ අම්මා. එතකොට අර ඒ අම්මා කියන වචනෙට ඒක අමුතුම දෙයක් දැනෙනවා එඟට. කියන්නේ අපිට එහෙම පාලිකාවක් කියලා වගේ නෙවෙයිනේ. බබාලා එන්නේ මගේ අම්මා මේ අම්මා ඔයාගේ කියලා ආයතනින් බාර දෙන්නේ. එතකොට ඒක අර දැනෙනවා හරියට හදවතට. දැන් මේ වෙනකොට ගෙදර ළමයි කී දෙනෙක් ඉන්නවද? දැන් ඉන්නවා 6 දෙනෙක්. එයාගේ වයස සීමාව? දැන් ලොකු දුව ඒ අවුරුදු 3න් හැදුනේ. මං ගාව. එයා දැන් A level කරන්නේ. උසස් මේ සාමාන්‍ය පෙළ හොඳට පාස් වුණා. සම්මාන හොඳට 9ක් එක්කම. ඉතින් දැන් එයා A level කරනවා. අනිත් පොඩි බබෙක් ඉන්නවා අවුරුදු හා 8යි වයස පොඩි බාලම් බබා පුතෙක් ඉන්න අවුරුදු 11යි අනිත් අය 7 8 9 ශිෂ්‍යත් එළියනවා එක්කෙනේ 6 දෙනෙක් ඉන්නවා ඒ පොඩි කාලේ ඉඳන් තමයි කියන්නේ පොඩි කියන්නේ අවුරුදු 3 ඉඳන්ම තමයි එයාලත් බලාගත්තේ ඉතින් අර මට ඒගොල්ලෝ නාවනවා බලා ගන්න අර කවනවා කෑම කවනවා දැන් පොඩි එක්කෙනාට කවන්න ඕනේ යාර තුන් දැන් 3 5 ඉන්නේ එවන තාම අවුරුදු 3යි එනෝනේ එවන තාම කවන්න ඕනේ මම ඉතින් අර ඒක ඉතින් කියන්න තේරෙන්නේ නැහැ ඉතින් දැන් සාමාන්‍ය මං අපි ගත කරපු ජීවිතයට වඩා වෙනස් කියලා මං දැන් හිතන්නේ නැහැ මේ වාගේ ගෙදර මේ වාගේ අම්මගේ දරුව 6 දෙනත් එක්ක ජීවත් වෙන ගෙදර මට කියන්නකෝ කාලසටහන කොහොමද තියෙන්නේ එහෙම කාලසටහනක් තියෙනවද කාලසටහනක් නැහැ ඒ කියන්නේ මේක මේ සාමාන්‍ය ගෙදරක් පවුලක් ඒ අම්මා කියන්නේ ඒකයි පාලිකාවක් වගේ නෙමේ ඒ බබාලා එක්කම මම මේගොල්ලෝ ලොකු වෙනකම්ම එයාලත් එක්කම තමයි ඉන්නේ. එතකොට එයාලගේ අම්මා මම. එහෙම එයාලා පැයක්වත් එයාලා නැතුව මම මේ එහා මෙහා කොහෙවත් වෙන්නේ නැහැ. මුළු ජීවිතේම එයාලත් එක්ක. එතපින් එහෙම පවුලක් ඉඳලා එහෙම කාලසටහනක් නැහැ. දැන් මේ බබාලා අතරත් මේ ඉන්න 6 දෙනා අතර අයියා අක්කා ඒ සම්බන්ධතාවය ඒ විදිහටම තියෙනවා. ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ මේ දැන් පවුලේ තව පවුල් දෙක තුනක දරුවෝ වුණාට
එකට හැදෙනකොට මේ මේ අයියා මේ නංගි එහෙම තමයි ඒකට මේ ගවින්නේ. ඒ දැන් මේ පවුලට ආවට පස්සේ ඒ එයා අපේ පවුලේ කෙනෙක්. එයා වෙනසක් නැහැ. ඊට මේ මල්ලි නංගි අක්කා ඒ ඒ ඒ බබාලත් එයාලා ඒ විදිහටම පිළිගන්නවා. මොකද එයාලත් එන්නේ ඒ විදිහටමනේ. අයියලා අක්කලා එයාලා පිළිගත්ත විදිහට පරම්පරා දෙක තුනක් යනකොට අර අයියලා අක්කලා පිළිගත්ත විදිහ තමයි අනිත් අය ලොකු වෙනවනේ. එතකොට තව අලුත් බබෙක් එනකොට එයාලත් අර විදිහටම තමයි පිළිගන්නේ. පුංචි පුංචි රණ්ඩු හැමත් සිද්ධ වෙනවා. තියෙනවා. ඒක සුන්දරයි. සුන්දරයි. එහෙම තියෙනවා. ඒකට මේ එයාලත් එක්ක ඉන්නකොට හරි කල්පනාවෙන් ඉතින් රණ්ඩු විසඳන්න ඕනේ. එක්කෙනෙකුටවත් ආදරය දෙන්න බෑ. එක්කෙනෙකුටම එක විදිහට. එක විදිහට. දැන් අපි පොඩ්ඩක් අතීතයට යමු. මේකෙන් එළියට ගියාය නැත්නම් මෙතනින් එළියට යන දවසට ඔයාගේ දුවකුට පුතේකුට දැනිච්ච වේදනාවක් හැම දැනෙලා තියෙනවා. එළියට කියන්නේ ඉතින් මේ දුවලා පුතාලා ලොකු වෙනකොට ඉතින් දැන් විවාහ වෙච්ච දුවලා දෙන්නෙක් ඉන්නවා. පුතෙක් බැන්දා අවුරුදු 28යි. එයා තමයි මම මුලින්ම මට ආව පුතා. දැන් අවුරුදු 28යි. ඒගොල්ලෝ ඉතින් එළියට ගිහිල්ලා දුකක් දැනෙන්නේ නැහැ. දුකක් දැනෙන්නේ නැහැ. මොකද එයාලා අපි මේ අර ආයතනෙන් හොඳට මම අම්මා කෙනෙක් විදිහට මේ දරුවෝ හොඳට හැදුවනේ කියන මේ සතුට තියෙනවා මට. දැන් දුවගේ පුතාගේ වෙඩින් එක කියන්නේ අම්මට කියන්නේ අම්මට තියෙන බර ඇරුම්ම කටතව්‍යයක්. වගකීම. ඒකත් ඔයා හරියටම කරනවා. කියන්නේ පොරුවට නංවන එක පවා බොරුවේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර පවා ඒ පවා කරලා තියෙනවා. ඒව සේරම කරනවා. එයාලගේ මේ අර සුදුරෙද්ද දෙනකොට එහෙම ඒ පොරු චාරිත්‍ර සේරම කරනවා. අම්මා කෙනෙක්ගේ වෙන යුතුකම් දරුවෙක් ලොකු ළමෙක් වුණාම ඒ වැඩ කටයුතුත් මං අතින්ම තමයි කරන්නේ. විවාහ කටයුතු මං අතින්ම තමයි. එයාලා අවුරුද්දටත් විවාහ වෙලා ගියත් එයාලා මාව බලන්න එනවා. අවුරුද්දට රෙදි අරගෙන මේ තෑගි භෝගය අරගෙන බබාලත් එක්ක එනවා මාව බලන්න. දැන් ආච්චි අම්ම කෙනෙක්ද? ආච්චි අම්ම කෙනෙක්. දැන් මුනු මුනුබුරන් මුනුබිරියන් කී දෙනෙක් ඉන්නවා? එක මුනුබුරෙක් ඉන්නවා. දුවලා දෙන්නෙක් ඉන්නවා. ආච්චි කියලා තමයි කතා කරන්නේ. ආච්චි කියලා කතා කරන්නේ. ඒගොල්ලෝ ඒ විදිහටම ආච්චිට තියෙන ආදරේ අඩුවක් නැහැ. නැහැ. අරගොල්ලෝ වගේම තමයි. ඒගොල්ලෝ අර අපේ අම්මා කියලානේ කියන්නේ. ඒතර එයත් හිතන්නේ ඒගොල්ලොත් හිතන්නේ මේ අපේ අම්මගේ අම්මා. දැන් මටත් පොඩි ප්‍රශ්නයක් ආපු ගමන් අම්මව තමයි මතක් වෙන්නේ. මුලින්ම කතා කරලා කියන්නේ අම්මට. ඒ වගේම එළියට ගියා ඇත් ඒ විදිහටම ඔයාලා කතා කරනවා. ඒ විදිහම තමයි. මොනව හරි ගැටලුවක් වුණොත් අම්මේ මෙහෙමයි කියලා කතා කරනවා. ගෙදර දැන් විවාහ වෙලා ගිය දුවලා වුණා. මොනව හරි එතන පොඩි ප්‍රශ්නයක් තිබ්බත් අම්මේ මෙහෙමයි කියනවා. එතකොට මම කතා කරලා කියනවා දැන් මට අත්දැකීම් තියෙනවානේ. මං ඊට පස්සේ කියනවා මෙහෙමයි මෙහෙමයි. මොළු කලබල වෙන්න එපා. මේ ඒ පෞල් ජීවිතේ හොඳට ගෙනියන විදිහ තමයි මම කියන්නේ. එයාලගේ පෞල් ජීවිතේ එයාලගේ දරුවෝ හදාගෙන ඉස්සරහට ජීවිතේ ඉස්සරහට යන විදිය තමයි මම ආවාද කරන්නේ. අනිත් එක රණවිරු අම්මා කෙනෙක් නේ. ආ ඔව්. ඔය මේ පුතා එනකොට අවුරුදු 10ක් විතර ඇති. එයාට මේ කවුරුවත් නැහැ. යටි කොහේ හරි ඇති. ඒනට එයාට හොයාගන්න නැහැ. අම්මා තාත්තා කවුද කියලා හොයාගන්න නැහැ. තොරතුරු කිසිම දෙයක් නැහැ. එනකොටත් එයාගේ කිසිම තොරතුරක් නැහැ. අපි ළඟට එනකොට ඊට පස්සේ මගේ වාසකම තමයි පුතාට දාලා දැන් අද ආමි ටීම් එකේ ක්‍රීඩාංශේ හොඳ දක්ෂ ක්‍රීඩකේ. අම්මට තාමත් ආදරේ. ආදරේ. උපන් දිනේට මේ ඇවිල්ලා කේක් එහෙම මෙව කරලා මට අසනීප වුණාම බෙහෙත් තරම් දීලා ගියා. මේ සැරේ අර අසනීප වුණා මට ටිකක් අසනීප වුණා. ඊට පස්සේ එයා තමයි වීදම් කරලා බෙහෙත් එහෙම අරන් දුන්නේ. නංගිලා මලීලා ගෙනත් කළ බලනවාද? ඔව්. ඒ ඔක්කොම එක ඒක ආවත් අයියා ආවා කියලා මේ සුපුන් අයියා. එතකොට එයාලා ඒ අයියලාගේ නම් තියෙනවනේ. අක්කලාවත් මේ සුපුන් අයියා හර්ෂණ අයියා. එතකොට බැඳලා ඉන්නවනේ හර්ෂණ අයියා බැඳලා ඉන්න අක්කා. එහෙම කියලා ඒගොල්ලෝ කතා කරනවා. ඉතින් එයාලා හරි ආසයි ඒගොල්ලෝ එනවට. මොකද ඒගොල්ලොත් කතා කරන්නේ නංගි. දැන් එයාලත් ওই බර්ත්ඩේ වලට එහෙම ජොක් කරන කටි පුතාලා මේ පොඩි පොඩි යාළුවට තෑගි ගෙනත් දෙනවා. මම SOS ගම්මානේ ගේට්ටුවෙන් එන්න කලින් හිතාගෙන හිටිය දෙයක් නෙවෙයි මේ ආවට පස්සේ දැක්කේ. සම්පූර්ණ වෙනස්. ගෙදර දේවල් කොහොමද කලමනාකරණය කරගන්නේ? අම්මා කෙනෙක් විදිහට කුසියට ගියාට පස්සේ ගෙදරට වුණ බඩු ටික ඔක්කොම තියෙනවා. කාමර වලට ගිහපහම දරුවන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් ටික තියෙනවා. යමුනම්ම කොහොමද මේ දේවල්? ඒවා දැන් අපිට ආයතනෙන් ගොඩක් උදව් කරනවා. තනියම කරන්න බැහැ. ආයතනෙන් උදව් කරනවා. අපිට නර්ස් කෙනෙක් ඉන්නවා. අසනීපයක් වුණත් හදිසිය බබාලට අසනීපයක් වුණත් අපිට ආයතනයේ නර්ස් කෙනෙක් ඉන්නවා. අපිට හැම අංශ කීපයක් තියෙනවා. හැම අංශයකින්ම ඉන්නවා සර්ලා මිස්ලා. ඒගොල්ලෝ අපිට උදව් කරනවා. අපි මාකට් ගියත් අපිට වාහනේ දෙනවා. අපි ගිහිල්ලා බඩු අරගෙන එනවා. ඉතින් මේ හැම පහසුකම් ඔක්කොම අපිට ආයතනෙන් ඒ පැත්තෙන් ගෙදර අමතරව සාමාන්‍ය
මෙයාලගේ ඇඳුම් පැළඳුම් ගේන්න වගේ දේවල් වලට අපිට හයදෙනෙක් උදව් කරන වාහනේ දෙනවා අපිට ගිහිල්ලා බඩු අරන් එන්න. ඉතින් ගෙදර දේවල් ඒක හරියට ඉතින් කලමනාකරගෙන යනවා. මොකද අපි පොඩි කාලේ ඉඳන්ම මේ දැන් හැදුවට මේ දැන් අපි හැද ඒ බබාලට පොඩි කාලේ ඉඳන්ම හැමදේම පොඩ 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 දැන් මේ නිදාගත්තාම ඇඳ උනත් මේ හදන්නේ කියන්නේ නීට් එකට මේ පිළිවෙල කියලා දෙනවා. පුංචි කාලේ නම් අවුරුදු 10 11 වෙනකොට ඒ තමන්ගේ දේ කරගන්න පොඩි කාලේ ඉඳන්ම කියලා දෙනවා. එතකොට මට ලේසි. ඒ ආයතනේ හැම කියන්නේ මේ ආයතනේ ඒක නීතියක්. ඒක නීතියක් විදිහට තියෙනවා. තිබ්බට අර ඒගොල්ලෝ මේ ලස්සනට තියෙන්නේ ගෙදරක් උනත් ළමයි දැන් සර් එනකොට මෙහෙම දැන් හිතමුනේ ලස්සනයිනේ. අනිවාර්ය. ඒ ඒ ලස්සන තියෙන යාළගේ සහයෝගය ඉඳලා. දැන් වෙලාව 12 විනාඩි 50යි. දැන් වැඩසටහන පිටිකත කරන්න කලින් කෝ චූටි පුතාව එක්කන් යන්න තියෙනවා කියලා. ඒකට කලින්. ඔව්. ඒ වගේ කීමත් හිතේ තියෙනවා. මම අවසාන වශයෙන් අහන්නේ ඉසෙස් ළමා ගම්මානයට එකතු වුණාට පස්සේ දැන් අවුරුදු 20ක්. මොනවාද ජීවිතේට එකතු කරගත්තේ? ජීවිතේට එකතු කරගත්තේ ලොකු දෙයක් එකතු කරගත්තා. ඒ කියන්නේ මට සතුටුයි. මගේ ජීවිතේ මම කසාද බැන්දනම් මට මේ සතුට සමහරවිට නැති වෙන්න පුළුවන්. තරුණ කාලෙම ආවේ මට ඒ සතුට මට දැන් දැන් ආපස්සට අවුරුදු 20ක් ගිය පස්සේ හිතෙන්නේ මම විවාහ වුණාට වැඩිය මම ළමයි 32ක් බබාලා මට අම්මා කියලා තියෙනවා. ඉතින් ලොකු පුතාලා ඉන්නවා මේ සමාජේ මේ රටේ දරුවෝ අම්මා තාත්තනේගේ දරුවෝ. ඒතර මට ඒ දරුවන්ට අම්මා කෙනෙක් වෙන්න ලැබිච්ච එක ගැන මට ලොකු මහ විශාල මේ ඒක මේ හරි සතුටක්. ඒ කියන්නේ ඒක කියන්න තේරෙන්නේ හරි විශාල ආඩම්බරයක් තියෙනවා. ඒ කියන්නේ මම මේ මනුෂ්‍ය ආත්මයක් ලැබලා මේ මට ලොකු සේවයක් කරන්න පුළුවන් වුණා. මම මේ ආයතනෙට බැඳුනේ. දැන් මේ වැඩසටහන අහක් බලාගෙන ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මටත් අම්ම කෙනෙක් වෙන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කියලා. ඔය එහෙම කෙනෙක්ට දෙන පණිවිඩය මොකක්ද? එහෙම කෙනෙකුට දෙන පණිවිඩය තමයි අපේ SOS ආයතනයේට බැඳෙන්න. අපේ මේ අම්මා තාත්තා නැති දරුවෝ ඕන තරම් රටේ ඉන්නවා. ඒ දරුවන්ට පිහිට වෙන්න ඒ ඒක ලොකු එක පැත්තකින් ලොකු පිනක්. අනේ අපිට පෙන්ෂන් එක හම්බ වෙනවා, වෛද්‍ය පහසුකම් තියෙනවා. අපිට මේ හැම රැකවරණේ තියෙනවා, අපිට ආරක්ෂාව තියෙනවා. කාන්තාවකට අද සමාජයේ එළිය තනියෙන් ඉන්න බෑනේ, විවාහ නොවි. ඒ වුණත් අපිට මේ වගේ තැනක දැන් මම අවුරුදු 20ක් මං තරුණ කාලේ මේකට බැඳුනේ. මට අද වෙන කිසිම එහෙම මේ එහෙම අඳුරක් කියන දෙයක් මට ජීවිතේ වෙලා නැහැ. ඉතින් ඒක මම හිතන්නේ ඒ ආරක්ෂාවම ඇති මෙතනට. අපිට කාන්තාවක් විදිහට එක පැත්තකින් අපිට දරුවෝ ඉන්නවා, අපිට වයසට ගියහම දරුවෝ අපිට සලකනවා. අපිට අඩුවක් නැහැ. ඒ කිසිම දෙයකින් පෙන්ෂන් එක තියෙනවා, රිටයර් රූම් එක අපිට තියෙනවා. අපි අවුරුදු 60 වෙනකොට අපි රිටයර් වෙනවා. ඒත් අපිට ආයතනෙන් අපි උබලනවා, අපේ දරුවෝ අපිට බලනවා. ඒ දරුවෝ ගොඩක් ඉන්නවා. විවාහ වුණා නම් මට දරුවෝ එක්කෙනෙක් දෙන්නේ තුන්දෙනෙක් ඉන්න පුළුවන්. සමහරවිට ඒ දරුවෝ මට බලන්න ඇති වෙන්න පුළුවන්. ඒ වට මට අද දරුවෝ බලනවා. ඒ මං කරපු සේවය නිසා. ඉතින් මං ආරාධනා කරනවා මේ SOS ආයතනයේට මේ අපේ රටේ වුණ තරම් කාන්තාවෝ ඇති හොඳ අය මේ අහිංසක දරුවන්ට අම්මා කෙනෙක් වෙන්න කියලා. ළමුනම්මත් එක්ක කතා කරපුවාම අම්මා කෙනෙක් කියන වචනේ තියෙන ගැඹුරු බව මට හොඳටම තේරුණා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක්ට වඩා එහා ගිය විශාල කැපවීමක් කරන උතුම් කාන්තාවක්. මට ඔබට ස්තුති කරන්න වචන නැහැ. ඔබ කරන වැඩවලට, ඔබ කරන කැපවීමට, ඔබේ දරුවන් ඔබට කවදා හරි දවසක මේ ලෝකයේ ඉහළම තැනට ගිහිල්ලා සාධාරණීට කරාවි. ඔබට පින් 10000 වාරයක්. ඒක මටත් හිතේ තියෙනවා. කුංචි පුතා එක්කන් යන වෙලාව හරි. බලන් ඉන්නවා ආයිබෝ. ඔබ දැන් හොඳින්ම දන්නවා අපි කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. මොනවද කතා කරන්න සූදානම් වෙන්නේ කියලාද දන්නවා. සාමාන්‍ය අපි හිතාගත්ත දෙයට වඩා එහා ගිය දෙයක් තමයි මට මේ ඇවිල්ලා ගත කරපු විනාඩි කීපය තුළ දක්නට ලැබුණේ. හැබැයි මේ දකින්න දේ, ඒ වගේම ඔබ දකින්න දේ, මම දකින්න දේ ඊට එහා ගිහිල්ලා කතා බහ කළ යුතුමයි. ඒ නිසාමයි මම සූදානම් වෙන්නේ අද දවසේදී ඒ පිළිබඳව වැඩියෙන් කතා බහ කරන්න SOS ළමා ගම්මානයේ ජාතික අධ්‍යක්ෂකතුමන් සමගින්. මේ කතාවේ සම්පූර්ණ කතාවේ දැනගත යුතුම කාරණා එතුමා සමගින් කතා බහ කරන්න. බොහොම ආදරයෙන් සෙනෙහසින් පිළිගන්නවා දිවාක රත්නදුරේ මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් නලින්. SOS ගම්මානේ කිව්වහම මම මවාගෙන ආවේ මේ ගේට්වේන් ඇතුළට වෙන කතාවක්. ඇත්තටම මේ මොකක්ද මේ SOS ළමා ගම්මානේ කියන්නේ? මම ආරම්භ කරන්නම් මෙහෙම. ලෝකයේ SOS ළමා ගම්මානය බිහි වුණේ දෙවැනි ලෝක යුද්ධයට පස්සේ. ඒ කියන්නේ 1948ට පස්සේ ડોક્ટર හර්මන් මයිනර් කියන ගලයා විසින්
ඔස්ට්‍රියාවේ ඉම්ස් නගරේ පළවෙනි SOS ළමා ගම්මානයේ බිහි වෙනවා. එයා දකින්න ළමයි ගොඩාක් අසරණ වෙලා ඉන්නවා දෙමව්පියන් අහිමි වෙලා යුද්ධය නිසාම. ඉතින් එයාට හිතුණා තවත් ළමා නිවාසයක ළමයි හැදෙනවට වඩා මම මේ සංකල්පය වෙනස් විදියට ගෙනියන්න ඕනේ කියලා. ඒ නිසා එයා ගෙනාවා පවුල් සංකල්පයක් SOS ළමා ගම්මානය කියලා හදාගෙන එයාගේ අක්කා තමයි පළවෙනි අම්මා වෙන්නේ. එතකොට පළවෙනි ගෙවල් හතරක් එක්ක අම්මා කෙනෙක්ගේ රැකවරණය යටතේ දෙමව්පියන් අහිමි වෙච්ච දරුවන් පවුල් පරිසරයක දීර්ඝකාලීනව රැකවරණයක් ලබන්න සුදුසු ප්‍රදේශයක් හැටියට SOS ළමා ගම්මානයේ බිහි වෙනවා. ඊටාම පුංචියට සිලින් 600ක් එක්ක ඒ දවස්වල කියනවනම් ඒ භාෂාවෙන් ඊටාම පුංචියට පටන් ගත්ත දේ එයාවත් හිතන්නේ නැතුව ඇති. අද මේ SOS ළමා ගම්මානයේ ව්‍යාප්ත වෙලා තියෙනවා රටවල් 138කට. දැන් එතනින් එහාට ගියාට පස්සේ අපි ලංකාවට එනවා 1981 1979 ගිවිසුමක් අස්සංකල රජ එවකට තිබුණ රජයත් එක්ක දැන් මේ අපි ඉන්න සුන්දර පරිසරයේ අක්‍ර පාලවක ඉඩමක් රජයෙන් බාර දෙනවා SOS එකට පළවෙනි SOS ළමා ගම්මානය හදන්න කියලා. ඉතින් එතකොට තමයි අපි පළවෙනි SOS ළමා ගම්මානය හදලා මෙතනත් පටන් ගත්ත ගෙවල් හතරකින් ඊට පස්සේ හෙමින් සීරුවේ වැඩි වෙලා දැන් ගෙවල් 16ක් තියෙනවා. මේ ගම්මානේ ගොඩාක් සේවයන් වෙනවා. නමුත් අර අහපු ප්‍රශ්න විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතනත් අම්මා කෙනෙක්ගේ රකවරණය යටතේ දරුවෝ සාමාන්‍ය පවුලක් වශයෙන් දීර්ඝකාලීනව රකවරණය ලබන තැනක් තමයි SOS ළමා ගම්මානේ. ලංකාවේ තියෙන එකම තැනක් තමයි ළමා නිවාසයට වඩා ඔබට ගිහිල්ලා අපි කියනවා person of trust. එහෙම නැත්නම් කවුරු හරි එක විශ්වාසයෙන් හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් නැත්නම් රැකියාවක් කරලා උදේට ඇවිල්ලා හවසට ගියාම ඒ ළමයි ඊට පස්සේ ආයි අසරණ වෙනවා. දැන් මෙතන එහෙම නෙමෙයි, මේ අම්මත් එක්කම බැඳීමක් එක්ක දීර්ඝකාලීනව රැකවරණයක් එක්ක හැදිලා වැඩිලා සමාජගත වෙනවා. ඉතින් ඒක තමයි විශේෂ කාර්යවීය SOS ළමා ගම්මානයෙන් අපි කරන. ලෝකයේ තියෙන සංවේදීම කාරණාව තමයි දරුවන් කියන්නේ. මේ දරුවන් විවිධාකාර විදිහට නිර්වචනය කරනවා. දරුවන් තමයි ගැස් දෙක විදිහට සලකනවා. සමහර කාලවලට ඔබට මට දරුවන් සම්බන්ධයෙන් කතා බහ කරනකොට බොහොම සංවේදී වෙන අවස්ථාවන් අනන්ත අප්‍රමාණව දැකලා තියෙනවා. මම මේ ගත කරපු විනාඩි කීපය තුළ මෙතන දරුවන්ට දෙමාපියන් අහිමි වීම කියන කාරණාව කොතනකවත් දැනෙන්නේ නැහැ. ඒ වගේ සංකල්පයක් ගොඩනැගුණේ කොහොමද? ඇත්තටම මේකනම් ගොඩනැගුණේ අපේ නිර්මාතු ඩොක්ටර් හර්මන් මයින මහත්මයාගේ හිතට ආපු දෙයක් තමයි. මොකද ඒකට විශේෂ හේතුවක් උනේ වැඩියම තියෙන ළමා නිවාස. ඉතින් ඒ සංකල්පය වෙනස් කරන්න තමයි එයා මේක පටන් අරන් තියෙන්නේ. මොකද හැම ළමයෙකුටම කවුරු හරි විශ්වාසවන්ත පුද්ගලයෙක් ඉන්න ඕනේ තමුන්ගේ ජීවිතේ ඉස්සරහට යනකොට. දැන් මේකේ මං තව ඔබට මේ කතාව කියාගෙන ගියොත් මං හිතන්නේ නලින්ට වෙලාවක් තිබුණොත් මේ ගම්මානේ ඇතුලේ පොඩ්ඩක් ඇවිදලා බලනකොට අපේ විශ්‍රාමලත් අම්මලා ඉන්නවා. මේ ගම්මානේ හිටපු පළවෙනි 16 දෙනාම විශ්‍රාම අරන් ඉන්නේ. අපි ඒ අම්මලත් අපිත් එක්කම ඉන්නේ. ඒ ආච්චිලා අපි. ඉතින් ඒ අයව බලන්න තාමත් ඒගොල්ලන් හදලා සමාජගත කරපු දරුවෝ එනවා බලන්න. අම්මි කොහමද සනීපද අසනීපයක් වුණොත් එහෙම නැත්නම් උපන්දිනයට එහෙම නැත්නම් තමුන්ගේ ළමයාගේ උපන්දිනයට මේ අච්චි අම්මව බලන්න අච්චි අම්මව එක්ක යනවා. ඉතින් ඒ එතකොටම තේරෙනවා මේ සංකල්පයේ කොයිතරම් දුරට ගිහිල්ලා තියෙනවද කියලා. ඒ කියන්නේ ළමයෙක් මේ SOS ළමා ගම්මානයට ආවට පස්සේ එයාට අම්මා කෙනෙක් ලැබෙනවා. ඊට අමතරව සහෝදර සහෝදරියෝ ලැබෙනවා. තනියම නෙමෙයි හැදෙන්නේ. ඒ ගෙදර ඇතුලේ සාමාන්‍ය ගයක් විදියට හැදෙන්නේ. ඊටත් වඩා දෙයක් තමයි තමුන්ගෙම අයිති අයියලා මල්ලිලා හිටියොත් ඒගොල්ලොත් ඒකේ දෙට යනවා. දැන් මෙතන තියෙන විශේෂත්වය තමයි ඒක. එතකොට අපි ඒක වෙන් කරන්නේ නැහැ. අපි කියමු නංගි අක්කයි මල්ලි අම්මයි තාත්තයි අහිමුණයි කියලා. අක්කා වෙන නිවාසයකටත් මල්ලි වෙන නිවාසයකටත් එහෙම කවදාක්වත් SOS ළමා ගම්මානෙන් වෙන්නේ නැහැ. SOS ළමා ගම්මානේ තමයි ලංකාවේ තියෙන එකම තැන පවුල් පරිසරයක් යටතේ අක්කයි මල්ලි ඔක්කොම ඒකේ දරම හැදෙන්න. එතකොට ඒගොල්ලන්ට අඩුම ගානේ ඒගොල්ලන්ගේ ජීවිතේ වටිනාම අම්මයි තාත්තයි නැති වුණත් ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා ඒ දෙන්න එකතු වෙලා ඒ පවුලේ සන්තෝෂෙන් ජීවත් වෙන්න. දැන් ජාතික අධ්‍යක්ෂතුමනි, දැන් මේ වැඩසටහන බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙතනදී ළමයි එන්නේ කොහොමද කියලා. මොකක්ද මේක එන ක්‍රියාපටිපාටි? අපි ඇත්තරම ලියාපදිංචි වෙලා තියෙනවා පරිවාස ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ තමයි SOS ළමා ගම්මානේ පවත්වාගෙන යන්නේ. එතකොට අපිට ළමයි එන්නේ පරිවාස ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරලා ඒ දරුවෝ සමහර වෙලාවට කෝට්ස් ඕඩරකින් උසාවියේ නියෝගයකින් එහෙමත් නැත්නම් පරිවාසයෙන් තමයි ළමයි එන්නේ. අපිට ඕන විදියට අපිට ළමයි ගන්නත් බෑ. අපිට ළමයි යවා ගන්නත් බෑ මෙතන. මෙතනට ආවට පස්සේ ඒ ළමයි දීර්ඝකාලීනව රැකවරණේ ලැබෙනවා. නමුත් අම්මා තාත්තා හිමියලා ප්‍රශ්නයක් තියෙනවා නම්
මං ඉතාම උමනාවෙන් සමාජයෙන් ඉල්ලනවා ළමයට මේ වරදක් පටවලා ළමයව නැති කරගන්න එපා. ඒ දරුවෝ පරිවාසයට ගිහිලා කියලා හරි ආකාරයට ඒ දරුවන්ට අයිතියක් තියෙනවා ජීවත් වෙන්න. ඒ ජීවත් වීම අයිතිය ළමයට දෙමු කියලා. ලංකාවේ මේ වෙන විට SOS ගම්මානවල ළමයි කී දෙනෙක් විතර ඉන්නවා? වලින් දැනට SOS ළමා ගම්මානවල විතරක් ඉන්නවා ළමයි 890කට වැඩි ප්‍රමාණයක් ගම්මාන ඇතුලේ. ගම්මාන 6ක් තියෙනවා. පිළියන්දල, නුවරඑළිය, ගාල්ල, අනුරාධපුර, මොණරාගල, යාපනේ. ගම්මාන 6ක් තියෙනවා. මේ ගම්මාන 6ේ ළමයි 890කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා ගම්මාන ඇතුලේ. ළමං එහෙම කියනකොට හිතනවා ඇති නලින්ට ඇයි මම එහෙම කියන්නේ කියලා. ගම්මානෙන් පිටත් ඉන්නවා කියලා. ඔව් අපි අපේ මේ අපි සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා අයිමි වෙච්ච ළමයින්ට වැඩ කරනවා වගේම අපි වැඩ කරනවා අම්මලා තාත්තලා අයිමි වීමේ අවදානම්ම තත්ත්වයේ ඉන්න දරුවන් එක්ක. ඒ අපි සමාජයේ ගිහිල්ලා අපේ කමියුනිටි එකේ වැඩ කරනවා පවුල් තෝරගෙන අපි පුළුවන් තරම් ඒගොල්ලන්ට උදව් කරනවා විශේෂයෙන්ම අධ්‍යාපනය, රැකවරණය, පෝෂණය ඒ වගේ දේවල් උදව් කරලා විශේෂයෙන් අම්මව ශක්තිමත් කරලා අම්මට පුළුවන් නම් ස්වයන් රැකියාවකුත් හොයලා දීලා ස්වයන් රැකියාවක් කරන පුහුණු කරලා ස්වයන් රැකියාවකුත් කරවලා හොඳ ප්ලෑන් එකක් අනුව අවුරුදු 5ක් විතර උදව් කරනවා. එතකොට ඒගොල්ලන් ශක්තිමත් වෙනවා. ඒ දරුවා එතකොට මේ වගේ තැනකටවත් එන්නේ නැති වෙන්න තමුන්ගේ අම්මා තාත්තා එක්ක ජීවත් වෙනවා. දැන් ඒ වැඩසටහනේ ඉන්න ළමයි 5000කට අධික ලංකාව වටේම. දැන් මේ SOS ළමා ගම්මානේ පිළියන්දලට ආවේනිකම මේ පළාතේ අපි එහෙම වැඩ කරගෙන යනවා. ළමයි 450ක් විතර ඒ සමාජයේ එතන වැඩ කරගෙන යනවා. දැන් මේ ගම්මාන 6ට අමතරව අපි හැම වෙලෙම ගම්මානට අනුයුක්තව මේ වැඩසටහන් කරනවට අමතරව පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන කියලා තමයි ඒකට කියන්නේ. SOS පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහන. ඒ වැඩසටහන් තුනක් පවත්වාගෙන යනවා. කෙලින්ම ගම්මාන යන්නේ ඒක විතරක් කරන්න. අපි දකුණු පළාතේ පැරෑලිය, තවත් එහාට ගියාම ගන්දර, ඒ දෙකේ ඒ වගේ ව්‍යාපෘති දෙකක් තියෙනවා. යුද්ධයට පස්සේ අපි පටන් ගත්ත මුලතිව් ඩිස්ත්‍රික් එකෙත් අවශ්‍යතාවය නිසාම ඒ වගේ වැඩසටහන. දැන් මේ පිළියන්දල ප්‍රධාන මධ්‍යස්ථානයට ආවට පස්සේ මම බුදුමන් සාකච්ඡාවට කලින් ගෙදරකට ගියා. ඒ ගෙදර අම්මා කෙනෙක් ඉන්නවා, දරුවන් කීප දෙනෙක් ඉන්නවා. මට නම් කොයි මොහොතකවත් හිතුන්නේ නැහැ මේ ළමා රැකවරණය දෙන මධ්‍යස්ථානයක් කියලා. අර අපේ අම්මා තාත්තා සහෝදර සහෝදරයන් එක්ක ජීවත් වෙන පවුලක් නිර්මාණය වෙන්නේ. ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ පවුල ඇතුලේ ඇතිවෙන ආර්ථික වශයෙන් ඇතිවෙන වියදම් ආදායම් ගලපගන්නේ කොහොමද? මං කුස්සියටත් ගියා. කුස්සියට ගිහපහම ගෙදර දොරට අවශ්‍ය කරන බඩමුට්ටු ඔක්කොම තියෙනවා. එතකොට ගෙදරක අවශ්‍ය කරන ශීතකරණ, මෙට්ට, කොට්ට මේ සියල්ලම තියෙනවා. කොහොමද මේ ගෙදර අවශ්‍ය කරන කළමනාකරණ පද්ධතිය මේ අම්මමම මේ දේ කරනවද නැත්නම් ඔබතුමාලා සම්බන්ධ වෙනවද? එක්තරා මට්ටමකට අපිත් සම්බන්ධ වෙනවා. ඊට ඉස්සෙල්ලා මං කැමති මේ ප්‍රශ්න මේ ආකාරයට උත්තර දෙන්න. අපි සාමාන්‍යයෙන් ඇඟිල්ලේ තරමට තමයි ඉදිවෙන්නේ. අපි ඉස්සෙල්ලාම බලනවා අපේ මූල්‍ය තත්ත්වේ මොකද්ද? අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අපි ලම්මාන ගම්මාන 6ක් ඇදුවට පස්සේ අපි හිතාගත්ත මෙතනින් එහාට අපි ගියොත් අපි අමාරු වෙන්නු. අනිත් එක අපි ගාවට ළමයෙක් ආවොත් ඒ ළමයාට රැකවරණය දීලා සමාජගත කරන එක අපේ වගකීමක්. අපි වගකීමෙන් බැහැර අරනවා ඕනට වැඩියෙන් ගත්තොත්. දැන් ඔයා ගේකට ගියයි කිව්වා, ගෙදර ඇත්තේ ළමයි 8ක් බොහෝ දුරට එක ගෙදරක. අපි මුල් කාලයේදී 10ක් තියාගෙන හිටියා. දැන් ක්වොලිටි එක එහෙම නැත්නම් තත්ත්වය උස්සන්න ඕන නම් ළමයි 8ක් කරා. සාමාන්‍ය පවුලින්නේ දෙන්නයි තුන්දෙන. නමුත් අපේ ආදි කාලේ ළමයි 8ක් 9ක් 10ක් හිටියා. ඉතින් අපි දැන් 8කට මේ අඩු කරලා තියෙනවා. නමුත් පරිපාලනයේ වශයෙන් අපි කරන්නේ හැම ළමයෙකුටම අපේ තියෙනවා කෑමට බජට් එකක්, ඇඳුම් වලට, ඒ වගේම හවුස් හෝල් වලට. මේ මුල බජට් එක විතරයි අපි දෙන්නේ අම්මට. ඒක අපි බැංකු ගිණුම් අරහා හරි ක්‍රමයකට මූල්‍යම තත්ත්වයේ උඩ අපි ඒක හැම ඒක මේ මාසේ එකයි ඊළඟ මාසේ එකයි එහෙම නැහැ. ඒ ෆ්‍රේම් එක ඇතුලේ ඒ දෙනවා. එතකොට ඒ අම්මා දැනගන්නවා මේ බජට් එක ඇතුලේ කොහමද මම රන් කරන්නේ කියලා. ඉතින් මම කියනවා සාමාන්‍යයෙන් ලෝව මිඩල් ක්ලාස් ෆැමිලි එකක් විදිහට තමයි අපි රන් වෙන්නේ. අපිට බෑ ලොකු බජට් එකක් දෙන්න. නමුත් ඒක ඇතුලේ අම්මා මැනේජ් කරගන්නවා. සාමාන්‍යයෙන් අපේ ගෙදර අම්මා පොලට ගිහලා බඩු ගෙනවා වගේ මේ අම්මලත් යනවා. ඒ දරුවෝ කීප දෙනෙක් එක්ක අපි සතිය දවස් දෙක තුනක් දීලා තියෙනවා. ඒගොල්ලන්ට පොලට ගිහලා බඩු අරන් එනවා, උයනවා. ඒ අම්මත් එක්ක ළමයිනුත් උදව් කරනවා. සාමාන්‍ය ගෙදරක් විදිහට ඒ වැඩේ වෙනවා. එතකොට ඒ සම්පූර්ණ ගෙදර මැනේජ්මන්ට් එක අම්මා තමයි කරන්නේ. නමුත් අපේ මොනිටරින් සිස්ටම්ස් කීපයක් තියෙනවා. අපි මේ මොනිටරින් සිස්ටම්ස් ඇතුලේ ඉන්නවා. මොකද මෙතන මේ ගම්මානවල ගෙවල් 70ක් 80ක් තියෙනවා මුල් ලංකාවම ගත්තාම. ඉතින් අපි දන්නේ නැහැ මෙතනට ආවට පස්සේ මොනව වෙයිද කියලා. ඒ නිසා අපේ මොනිටරින් සිස්ටම්ස්
හොඳට හදලා තියෙනවා. ඒ නිසා අපි මේ පරීක්ෂණය විටින් විට කරනවා. උදාහරණයක් හැටියට මම උදාහරණයක් කියනවා. එකම ගෙදර මාස 3කට සැරයක් අපි නිකන් බලනවා ළමයිගේ බර. මුළු ළමයිම බර වැඩි වෙලා නැත්තම් නම් කිසි ප්‍රශ්නයක් තියෙනව එන. එතකොට අපි පොඩ්ඩක් වැඩිපුර ඒ ගෙදර බලනවා. පෝෂණය සම්බන්ධ. සමහරට එක ළමයෙක් විතරක් තියෙනවනะ. එතකොටත් අපි වැඩිපුර බලනවා. ඒ ළමයාට වෙන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවනะ. එතකොට ඒ ළමයාව අපි අනිවාර්යෙන් ඒ ළමයාව ડોක්ටර් කෙනෙකුට පෙන්නලා බලන්න ඕනේ ඇයි ඒ ළමයා මේ තියෙන ගැටලුව මොකද්ද කියලා. සමහර විට ඒ ළමයාට උපත්තිම මොනවා හරි ප්‍රශ්නයක් තියෙන පුළුවන්. ඉතින් ඒ වගේ අපි මේ ළමයි මෙතනට ආවට පස්සේ මෙතන ඉඳන් සමාජගත වෙනකන් අපිට පුළුවන් හැමදේම අපි ඒගොල්ලන්ට කරනවා. හැබැයි සාමාන්‍යයෙන් අර ප්‍රශ්නෙට උත්තරේ තමයි අම්මා තමයි කොඳු නාරායතේ අම්මා තමයි මැනේජ් කරන්නේ. ඒ වෙනුවෙන් අම්මට අපි හොඳ ට්‍රේනින් එකක් දෙනවා අවුරුදු දෙකක අම්මා කෙනෙක් වෙන්න ඉස්සෙල්ලා. ළමයි එක ගනුදෙනු කරනවා කියලා කියන්නේ ඉතන තරම් ලේසි කාරණාවක් නෙවෙයි. ඊටත් වඩා ළමයව තේරුම් ගැනීම, ළමා මානසික මට්ටම සම්බන්ධයි. මේ තැනක ජීවත් වෙන ළමයා එළියේ ඉන්න ළමයකට වඩා වෙනස්. හැබැයි මේ දරුවට වෙනම තැනක ජීවත් වෙනවා කියන කාරණාව හේතු ගන්නනට වඩා ගෙදරක ජීවත් වෙනවා කියන මානසික මට්ටම හදන්න තව මොනවද SOS ගම්මානේ කරන වැඩ? අපි සෑහෙන වැඩසටහන් කීපයක්ම කරනවා. එකක් ළමයින්ගේ අයිතිවාසිකම් ගැන හොඳට ළමයින්ට කතා කරන්න උදව් කරනවා. මොකද්ද ඒගොල්ලන්ට තියෙන අයිතිවාසිකම්? ඒ වගේම අපි එතනින් නවතින්නේ ළමයිගේ වගකීම් මොකද්ද කියන එකත් කියලා දෙනවා. මේකේ පොඩි වෙනසක් තියෙනවා. බොහෝ දුරට අයිතිවාසිකම් විතරක් කතා කරලා වැඩක් නැහැ. වගකීමක් කියන්න ඕනේ. මොකද ළමයෙකුට වගකීමක් තියෙන්න ඕනේ. සමාජගත වුණාම කොහොමද ඒගොල්ලන් ජීවත් වෙන්නේ කියලා. ඉතින් අපි පුංචි කාලේ ඉඳන්ම ළමයට අපි ඉන්ඩිවිජුවල් ඩිවලොප්මන්ට් ප්ලෑන් එකක් තනි කොහොමද ජීවත් වෙන්නේ. එතකොට ළමයාගේ කැරියර් ලයික්නස් ටෙස්ට්. එතකොට ඉගෙනගෙන 6 පන්තියේ 7 පන්තියට ආවට පස්සේ ඒගොල්ලන්ට බලනවා ගෝල් එකක් සෙට් කරන්න. ඒගොල්ලන්ගේ ඕ ලෙවල් රිසල්ට් එක මොකද්ද? ඒ ලෙවල් රිසල්ට්ස් කොහොමද? ඊට පස්සේ කැම්පස් ගියාම මොකද්ද වෙන්නේ? මේ වගේ ෆුල් ප්ලෑන් එකක් තියෙනවා ළමයිව සමාජගත කරන්න, සමාජයේ ඉන්න ළමයින් එක්කම සමානව ඉස්සරහට යන්න. එතකොට අපි නීති අනුකූලව යම් යම් ගැටලු තියෙනවා අපේ ළමයි එළියට යන්න නීති අපේ රජයේ තියෙන නීති රීති, පරිවාසයේ තියෙන නීති රීති. නමුත් පන්තියකට යන්න අපි ඉඩ දෙනවා. මොකද ඒ ලෙවල් වල පන්ති යන්න ඕනේ ඒගොල්ලන් ඉස්සරහට යන්න ඕන. එතකොට ඒගොල්ලන් අපි සාමාන්‍ය චිල්ඩ්‍රන්ස් ක්ලබ් හදලා ඒ චයිල්ඩ් ක්ලබ් එකට පිට ඇතුළට ගහලා මේ අපි මේකේ ඉන්ටරැක්ෂන් එකක් ගෙනියනවා. එතකොට තමයි ඒ ළමයි අනිත් සමාජයත් එක්ක එකතු වෙන්නේ. වගේම අපේ මේ ඉන්න අම්මලා මේ අවට ගම්වල මලගයක් වුණාම, මගුල් ගයක් වුණාම ඒවටත් සම්බන්ධ වෙනවා. ඒගොල්ලන් මේකටත් සම්බන්ධ වෙනවා. ඉතින් අපි ඒ සමාජගත කිරීමේදී ඒ දේවල් කරනවා. එතකොට ඒගොල්ලන් ඒකට සූදානම් වෙලා සමාජගත වෙනකොට බොහොම ලස්සන සමාජයක් වෙනවා. අර සාමාන්‍යයෙන් අපි විවෘත සමාජය කියන්නේ අනාථ දරුවෙක් කියන කාරණාව කොතනකවත් දැනෙන්නේ නැහැ. අනිවාර්යෙන් දැනෙන්නේ නැහැ. නමුත් මම විශේෂයෙන්ම කියන්න ඕනේ, ඉල්ලීමකුත් කරන්න ඕනේ මේ ප්‍රජාවගෙන්. මේ දරුවෝ මෙතනට එන්නේ, මෙතනට හෝ කොතනට හෝ එන්නේ දරුවෙක්ගේ වරදක් නිසා නෙමෙයි. මේක මම හැමතැනම කියන දෙයක්. අපි වගේ වැඩිහිටියෝන්ගේ වරදක් නිසා. ඊට පස්සේ අර තියෙන නම් ඔක්කොම කියන්න ලෑස්ති වෙනවා. දැන් ඔබතුමා පොඩ්ඩකට ඉස්සරේ වචනයක් කිව්වා, මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නත් කැමති නෑ. නමුත් ඒක හරි අසාධාරණයි ඒ ළමයාට කරන. මොකද ඒ ළමයා කිසිම වරදක් කරේ නෑ. ඔක්කොම අපි ගන්නවා ඒ ළමයා වෙනුවෙන් ඩිසිෂන්ස්. නමුත් කවුරු හරි කරපු වරදක් නිසා. නමුත් ඒ ළමයාට ස්වාධීනව ජීවත් වෙන්නේ අයිතිවාසිකම දෙන්න ඕනේ ඒ ළමයාගේ වරදක් නැති නිසා. ඉතින් මේක ඇත්තටම මේ සමාජයේ ඉන්න හැමෝම තේරුම් ගන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට ඒ ළමයා මෙතනට ඇවිල්ලා අම්මා තාත්තා නැතුව හැදුනයි කියලා සමාජයේ ගිහිල්ලා කසාදයක් බඳිනකොට නෑ ඒ ළමයාට අම්මා තාත්තා නෑ. එහෙම බලන එක හරි අසාධාරණයි. ඒ ළමයාගේ වරදක් නෙවෙයි ඒක. ඉතින් මම මේ සරල උදාහරණයක් දුන්නේ. ඒ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා අපේ දරුවන්. අපි එකින් එකට ඒවට උත්තර හොයාගෙන උදව් කරනවා ළමයින්ට. වැඩසටහන බලාගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආයතනයට යම් කිසි විදිහකට තමන්ගේ දායකත්වයක් ලබා දිය හැකියාව තියෙනවා කියන කාරණාව. මොකද මේක අතිශය විශාල කාර්යභාරයක්. මට ඔබට එක වචනයකින් කියන්න බැරි දෙයක්. මෙතන මේ සිද්ධ වෙන කළමනාකරණ පද්ධතිය කෙනෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් කොයි විදිහකටද සම්බන්ධ වෙන්න පුළුවන්? මුලින්ම මම කැමති නලින් කියෝ වගේම ගම්මානට ඇවිල්ලා බලන්න. මොකද ඇස් දෙකෙන් දකින්න නැතුව ඕනම දෙයක් මිනිස්සුන්ට මේ විශ්වාස කරන්න බෑ. දැන් නලින් පවා මේකට ආවට පස්සේ තමයි මේ වෙනස දැක්කේ. ඉතින් ඉස්සල්ලාම ඇවිල්ලා බලන්න දරුවෝ කොහොමද හැදෙන්නේ, මොකද්ද අපි කරන්න කියලා. ඊට පස්සේ ඕගලන්ට පුළුවන් දරුවෙක්ගේ හැදිලා වැඩෙන්න දායකත්වයක් දෙන්න, මූල්‍යම දායකත්වයක් වෙන්න පුළුවන්, වෙනත් දායකත්වයක් වෙන්න පුළුවන්. මං හිතන්නේ හැටියට හොඳ මාස්ටර් කෙනෙක් නම් අපිට පුළුවන් නම් හොඳ ටියුෂන්ස් ටිකක් දෙන්න, ඔන්ලයින් ක්‍රමයට උගන්වන්න, එහෙම නැත්නම් වෙන උදව්වක් දෙන්න. ඒ හැමදේටම SOS ළමා ගම්මානේ විවෘතයි. හැබැයි අපි සාමාන්‍ය ක්‍රමයට අර ළමා නිවාසයේ වගේ
දානයක් අරන් දරුවන්ට දෙනවට එච්චර මං කැමති නෑ. අපි මං නෙමෙයි, අපේ ආයතනෙත් කැමති නෑ. ඒකට හේතුව අපි කැමති නෑ අපේ දරුවෝ අර ඉස්සලා කියපු වචන ඇතුළේ ඉන්නවා වගේ. ඒගොල්ලන් දෙමෝපියන් අහිමි වුණා, ඒගොල්ලන්ගේ වරදක් නිසා නෙමෙයි. ඒ නිසා ඒගොල්ලන් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න. දැන් සාමාන්‍ය ගෙදරකට කියලා කවුරුත් දානයක් දෙන්නේ නෑනේ. ඉතින් ඒ පදනම යාට ඒ නිසා ඒ ළමයින්ට මූල්‍යම දායකත්වයක් දෙන්න පුළුවන්. අපි ඒකට කියනවා චයිල්ඩ් ස්පොන්සර්ෂිප් කියලා. ඒකේ විස්තර මං හිතන්නේ ලිඛිතව අපිට දෙන්න පුළුවන් වෙවි මේ වැඩසටහනේ කොම දෙක වෙන්නේ කියලා. අපි ජීවිතේ සමහර කාරණාවලදී ගන්නා තීරණ නිසා ගොඩක් දෙනෙක් පසුතැවිලියටපත් වෙනවා. ඉදමාස්ත් එක්ක සඳහන් කරපු කාරණාවක් තමයි ළමෙක් යම්කිසි විදිහකට අසරණ වෙන්නේ වැඩිහිටියෙක් නිසා. හැබැයි ඒ කිරිසප්පයාට මේ ලෝකේ මේ සමාජයේ තැනක් තිබිය යුතු බව. එසෝස් ළමා ගම්මානේ කියන්නේ ඊට කදිම උදාහරණයක්. මේ ඔබ මම මේ උත්තුංග කාර්යය සඳහා බැඳිලා ඉන්නෙත් ඒ නිසාමයි. අපිට යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම නිවැරදිව හඳුනාගත යුතුමයි. ඔබට මට එක දරුවෙක් පමණක් නෙවෙයි. සමස්ත හැම දරුවෙක්ම මගේ දරුවෙක්. එහෙම කියන සංකල්පයකින් ලෝකය ඉදිරියට යනවා නම් ඊට වඩා ලස්සන වේවි. මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන සූදානම් වෙන්නේ මේසා විශාල කාර්යයක් කරනකොට කොහොමද ඔබතුමාට ලැබෙන සහයෝගය? රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, අනිකුත් ආයතන වලින් වෙන්න පුළුවන්, මේක වැඩ කරන සේවකින්ගෙන් පවා වෙන්න පුළුවන්. ඒ ඇයිගේ දැක්ම මොකක්ද? ඇත්තට මම මුලින්ම සඳහන් කරන්න ඕනේ SOS ළමා ගම්මානේ අම්මලාගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒගොල්ලන්ගේ ලොකු කැපවීමක් තියෙනවා. ඒ කැපවීම නැති වුණොත් අපිට මේ දරුව සමාජගත කරන එක ලේසි වෙන්නේ නැහැ. ඊට පස්සේ ඇත්තටම අපේ සාය සේවකවරු රැකියාවකට වඩා මේක සේවයක් හැටියට මේ හදනවා. හොඳම උදාහරණේ මම. මම මගේ රැකියාවකට තමයි SOS ළමා ගම්මානේ නුවරළියට ගියේ මගේ අවුරුදු 21 දී. ඉතාම කොළඹ ඉගෙනගෙන කොළඹ ඉඳලා නමුත් සම්පූර්ණයෙන් මේ දරුවෙක්ව වැඩ කරනකොට මම කම්ප්ලීට්ලි වෙනස් වුණා. මේකෙන් සම්බන්ධ වෙච්ච දේ තමයි අද වෙනකම් මම SOS ළමා ගම්මානෙත් එක්ක වැඩ කරන්නේ. ඒ වගේම අපේ සේවක මණ්ඩලයක් බොහෝ දුරට රැකියාවකට වඩා සේවයක් හැටියට මේක හිතනවා. ඉතින් ඒක ලොකු දෙයක් අපේ ළමයින්ට හම්බෙන සහයෝගය. රජයෙන් සහයෝගය දෙනවා කියන සමහර වෙලාවට සමහර තැන්වල සහයෝගය තියෙනවා, සමහර වෙලාවට සහයෝගය නැහැ. විශේෂයෙන්ම අපේ ගම්මානේ තියෙන විදුලි බිල් වලට අපිට සහනයක් ලැබිලා තියෙනවා, වතුර වලට සහනයක් ලැබිලා තියෙනවා. සමහර ඉඩම් විශේෂයෙන් පිළියන්දල ළමා ගම්මානේ ඉඩම, එතකොට මොන්රාගල ළමා ගම්මානේ ඉඩම, එතකොට අපේ අනුරාධපුර ළමා ගම්මානේ ඉඩම රජයෙන් දීලා තියෙනවා. ඊටත් අමතරව මට කියන්න බැරි වුණ දෙයක්, අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හතරක් පවත්වාගෙන යනවා. ඉතාමත්ම හොඳට NVQA ලෙවල් 3 සාතිකය දෙනවා. මේක අපිට විතරක් නෙමෙයි, මේක සමාජ සත්කාරයක් හැටියට කරන්නේ. විශේෂයෙන්ම තරුණයෝ හැමෝටම ස්කිල් එකක් තියෙන්න ඕනේ. ඒක අපේ ආයතනයෙන් ගන්න ගත්ත පොලිසි එකක්. අපේ ළමයට විතරක් නෙමෙයි සමාජයේ තරුණයටත්. ඉතින් ඒ නිසා අපි සාමාන්‍යයෙන් කියනවා ඕ ලෙවල් ෆේල් වුණා මුකුත් වෙන්න බෑ කියලා. මම කියන්නේ ඕ ලෙවල් ෆේල් වුණොත් වෘත්තියක් පුරුදු වෙන්න, එතකොට කාටවත් සෙකන්ඩ් වෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්. අපි ලංකාවේ විතරක් නෙමෙයි පිටරට ගියත්. මොකද අපේ සාතික ඒකට වැලිඩ්. ඉතින් මේ දේවල් තමයි අපි කරගෙන යන්නේ. SOS ළමා ගම්මානේ තව වැඩසටහන් කීපයක්ම තියෙනවා. මෙහාට යනකොට වැඩ බලන්න පුළුවන්. අපි පාසල පවත්වාගෙන යන රජයත් එක්ක සම්බන්ධ වෙලා ළමයි 1000ක් ඉගෙන ගන්නවා. එතනින් එහාට යනකොට වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. ඒක රජයත් එක්ක සම්බන්ධ වෙලා අපේ අපිට අයිති ගොඩ නැගිලි. නමුත් ඒක රජයෙන් පවත්වාගෙන යනවා. ඉතින් මේ වගේ සහයෝග රජයෙන් උත් ලැබෙනවා. අපි කෙටි විරාමයක් ගන්න. තවත් දවසක මේ කතාවේ දිගුවක් ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. මොකද මේක කළ යුතු දෙයක්. මේක අපි ආරක්ෂා කළ යුතුම දෙයක්. මේක එක තැනකට සීමා විය යුතු කාරණාවක් නෙවෙයි. මේ පුංචි මල් කැකුළු වලට හෙට දවස පිපෙන්නට අපි හැමෝදෙනාම ශක්තියක් වෙමු. මේ සඳහා ඔබ සූදානම් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසාමයි අද දවසේදී SOS ළමා ගම්මානයට ආවේ, ඒ පිළිබඳව කතා බහ කරේ. ඔබතුමාට බොහොම ස්තුතියි මාත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධව. බොහොමත් ස්තුතියි නලින්. අපි වෙනුවෙන් විශේෂයෙන් දරුව වෙනුවෙන් ඇවිල්ලා මේ වගේ වැඩසටහනක් කරන එක ගැන. SOS ළමා ගම්මානයට ආපු හැම මොහොතකම හැම තප්පරයකම මට ජීවිතේ අලුත් දෙයක් එකතු වුණා. ඒ එකතු වුණේ බොහෝ දේවල් එකට එකතු වෙච්ච තැනක්. මේ අහිංසක මල් කැකුළු වගේ දරුවන්ට රැකවරණේ ලබා දෙන බොහොම අපූරු තැනක්. මේක වචනෙන් අපිට මේ දේ මේ විදිහටයි සිද්ධ වෙන්නේ කියලා කියන්න අමාරුයි. ඇහෙන් දැකලා ඒ දේවල් දැක්කට පස්සේ බොහොම අපූරු දෙයක් චිත්‍රයක් මැවෙනවා. ආරාධනා කරනවා ඔබටත් SOS ළමා ගම්මානයට එන්න. මොකක්ද මෙහි සිද්ධ වෙන්නේ? මේ අහිංසක අපේ මල් කැකුළු රැකවරණය සඳහා ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන වග දැක බලා ගන්නට ඔබට හැකියාවක් තිබෙනවා. මේ කටයුත්ත කොහොමද සිද්ධ වෙන්නේ? මේ සඳහා අවශ්‍ය කරන
අරමුදල් ප්‍රතිපාදන කොහොමද සිද්ධ කරන්නේ කියන වගේ කතා බහ කරන්නයි මීළඟට මම සූදානම් වෙන්නේ. ඒ සඳහා මම සූදානම් වෙන්නේ SS ළමාගම්මානයේ අධ්‍යක්ෂ අරමුදල් සංවර්ධනය කිරීම හා සංවේදනාංශයේ ප්‍රධානී ගයන්ත දල්ප දාදු මහතා සමගින් කතා බහ කරන්න. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ඔබතුමාට. දැන් ගයන්ත මහතයෝ බෑන් SS ළමාගම්මානයේ ක්‍රියාත්මක වෙනවා. හැම තැනම දකින්න ලැබෙන අලුත් දෙයක්. ළමයිගේ රැකවරණය වෙනුවෙන් ළමයිගේ හෙට දවස වෙනුවෙන් යහපත් ක්‍රියාමාර්ග යහපත් ක්‍රියාමාර්ග ගණනාවක් සිද්ධ කරලා තියෙනවා. මේ දේවල් කරන්න කොහොමද SS ළමාගම්මානයට තියෙන ශක්තිය? ඔව් රනිල් මූලිකවම කියන්න ඕන SS ළමාගම්මාන කියලා කියන්නේ රටවල් 138ක වපසරයකින් තියෙන ආයතනයක්. එතකොට අපි මේක පටන් ගන්නකොට ලංකාවේ 1980 කාලේ මුල්ගල තියලා පටන් ගන්න කාලේ ඉඳලා අපිට අපේ ඔස්ට්‍රියාවල අපේ තියෙන මව් සමාගම සහ මව් ආයතනයෙන් මේ සඳහා දායකත්වය ලබා දුන්නා. අවුරුදු 40ක් තිස්සේ මේ ආයතනය ලංකාවේ පවත්වාගෙන යනවා අපි. එතකොට මෙතනදී අපිට ආධාර උපකාර ලැබුණා. නමුත් 2016 අවුරුද්දේ ඉඳලා අපිට මේ ආයතනයෙන් එන විදේශ ආධාර ප්‍රමාණය සීමා වෙනවා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි අපේ රටේ අපේ ලංකාවේ අපේ දරුවෝ අපි බලා ගන්න ඕන සහ ඒක අපේ වගකීමක් කියන එක. අනිත් කාරණාව තමයි මේ SS ළමාගම්මාන කියන සම්පූර්ණ ජාත්‍යන්තර ව්‍යාපෘතිය තවත් අප්‍රිකානු රටවල් වගේ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් ඒ මූල්‍යමය දායකත්වය දෙන්න ඕන. ඒ හේතු මත පදනම් වෙලා තමයි ලංකාවට මේ අපේ දරුවන්ගේ මේ ළමා ගම්මාන සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහාම අවශ්‍ය වෙන මූල්‍යමය දායකත්වය අපේ ලංකාවේ ඇතුළම අපේ ඉන්න දායකයන් අපේ ඉන්න ආයතනවලින් මේ සඳහා උදව් ලැබෙන්නේ. එතකොට මේ උදව් ලැබෙන උපකාර මත තමයි සියලුම මේ SOS ළමා ගම්මාන ආයතනයේම මේ දරුවන් වෙනුවෙන් කරන ප්‍රජා සත්කාර ඇතුළත්ව කරන මේ වැඩපිළිවෙලට මූල්‍යමය දායකත්වය දෙන්නේ. දැන් මූල්‍යමය දායකත්වය ඔබතුමාලට මේ විදිහට ලැබෙනකොට ඔය අභියෝග හැම දෙයක්ම ජයග්‍රහණය කරනවා. මේ වැඩසටහන අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මටත් අවශ්‍යතාවය තියෙනවා මේ දරුවෙක් වෙනුවෙන් පුංචි කැපවීමක් කරන්න. කොහොමද ඒ සඳහා දායකත්වය ලබා ගන්නේ? ඔව් ඇත්තටම දරුවෙක් වෙනුවෙන් අපි වැඩසටහන් කිහිපයක්ම කරනවා. එකක් තමයි එක දරුවෙක් වෙනුවෙන් දායකත්වය දෙන්න පුළුවන් අපි අපිට අවශ්‍ය වුණා මේ රටේ ඉන්න ගොඩක් අයට මේක විවෘතව තබන්න. සාමාන්‍යයෙන් එක දරුවෙකුගේ වියදමක් සඳහා ලොකු මුදලක් යනවා. එයාලගේ සෞඛ්‍ය, එයාලගේ අධ්‍යාපනය, එයාලගේ කෑමබීම සහ එයාලට යම් ඉතුරුවක් එයාලා යම් දවසක වැඩි හිටියන් බවට පත් වෙලා මේ ආයතනයෙන් සමාජගත වෙනකොට එයාලට යම් ඉතුරුවක් තියෙන්න ඕන. ඒ එක්කම අපි කල්පනා කරා හැමෝටම මේක විවෘත කරන්න නම් යම් කෙනෙකුට දායකත්වයක් දෙන්න පුළුවන් සුළු මුදලක් මේකට සඳහා පරිත්‍යාග කරන්න. ඒ නිසා තමයි අපි ආරම්භ කරේ මේ සෙනෙහස කියන දරුවෙක් වෙනුවෙන් උදව් කරන්න පුළුවන් වෙනම අනුග්‍රාහකත්වයක්. ඒක රුපියල් 2500කින් මාසිකව දායකත්වය දෙන්න පුළුවන්. එතකොට ඒ සඳහා අපි එක දරුවෙක් වෙන් කරනවා ඒ අනුග්‍රාහකත්වය දෙන අය සඳහා. ඊට අමතරව ඒ අනුග්‍රාහකයන් සඳහා මේ දරුවන්ව අවුරුද්දකට දෙවතාවක් විතර අපි අවස්ථාවක් දෙනවා ඇවිල්ලා කතා බහ කරන්න බලල යන්න කැමතිනම් එයාලට යම් හරි දෙයක් අවශ්‍ය දෙයක් තියෙනවා නම් අරගෙන ඉන්න එයාලත් එක්ක සතුටු වෙන්න ඒ වගේ අවස්ථාවක් දීලා තියෙනවා. ඊට අමතරව මේ සෑම දරුවෙකුගේම ස්පොන්සර්ෂිප් එකක් කරනකොට අපි එයාලට ඒ අනුග්‍රාහකයන්ට මේ දරුවාගේ පුංචි ෆොටෝ එකක් එක මේ දරුවන්ගේ යම් විස්තරයක්. ඒ කියන්නේ මේ දරුවන්ගේ වයස, පාසල් යනවද, මොන පන්තියද, එයාලා ආස කරන්නේ මොන වගේ දේවල් වලටද, එයාලගේ විනෝදාංශ මොනවද, ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන දේවල් මොනවද වගේ පුංචි විස්තරයක් අපි අපේ ඉන්න අනුග්‍රාහකයන් එක්ක බෙදා හදා ගන්නවා. ඊට අමතරව වසර අවසානයේදී අපි මේ ප්‍රෝග්‍රෙස් රිපෝට් එකක් දරුවගේ කොහොමද ඒ අවුරුද්ද ඇතුළත ඒ දරුවගේ වැඩපිළිවෙල සහ ඒ දරුවා කොහොමද එයාගේ අධ්‍යාපන කටයුතු එහෙම නැත්නම් අමතර ක්‍රියාකාරකම් කරේ කොහොමද කියන එක ගැන යම් විස්තරයක් අපේ ඉන්න අනුග්‍රාහකයන්ට අපි ලබා දෙනවා. ඒකට හේතුව තමයි SOS ආයතනය මේ අවුරුදු 40 පුරාවටම අපි ගොඩක් වගකීමකින් වැඩ කරන ආයතනයක්. මොකද කෙනෙක්
දරුවෙක් වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ එයාලා බොහොම මහන්සිලා උපයා ගන්න මුදලකින්. එතකොට ඒ අනිවාර්යයෙන් මේ මුදලට බොහොම අවංකව සහ මේ දරුවන්ට මේක මේ පරිත්‍යාගශීලින්දි හිත සැනසෙන්න ඕන මේ දරුවට තමයි මේ මුදල අපි වෙන් කරන්න කියලා. ඉතින් අපි මේ විදිහටම මේ දේවල් කරන ගමන් අපේ තව තියෙනවා සිනහස කියන ස්පොන්සර්ෂිප් එකට අමතරව දිරිය කියලා. ඒකෙන් අපි උත්සාහ කරනවා මේ දරුවෝ වගේම අපේ ඉන්නවා අපට පරිසරයේ ඉන්නවා අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන්. ඒ දරුවන් සඳහාත් අපි එයාලගේ අධ්‍යාපන සහ කෑම බීම සම්බන්ධයෙන් අපි ඒ වැඩපිළිවෙලක් කරනවා. ඊට අමතරව ගත්තොත් අපි තව ස්පොන්සර්ෂිප් එකක් දෙනවා මේ ගම්මාන වලට ස්පොන්සර් කරන්න පුළුවන් අපි විලේජ් ස්පොන්සර්ෂිප් එකක්. මෙතනදී ඇත්තටම කරන්නේ මේ ගම්මාන හරහා මේ ගම්මාන වලට කරගෙන යන්න දරුවන්ගේ වේදවම් වලට ඍජුව බලපාන දේවල් තමයි මේ තියෙන අපේ දීලා තියෙන පහසුකම්, දරුවන්ට දීලා තියෙන පහසුකම්, ඒ වගේම විදුලිය, එහෙම නැත්නම් වතුර, එහෙම නැත්නම් ගෑස් වෙන්න පුළුවන් මේ වගේ අවශ්‍යතාවයන්, එහෙම නැත්නම් දරුවන්ට අවශ්‍ය ගමනාගමන පහසුකම් වලදී අවශ්‍ය ඒ වේදම් සපුර ගන්නත් ඒකෙන් හැකියාව තියෙනවා. මීට අමතරව ගත්තොත් අපි ආයතනත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාකාරකම් ගොඩක් කරනවා. මොකද ආදායම් වලත් අපි කියනවා මේ CSR events ඒ වගේ දේවල් වලිනුත් අපිට දායකත්වය දෙන්න පුළුවන්. මොකද හෙට දවසට අපි මේ කරන ආයෝජනය මේ දරුවන්ගේ ඉදිරි පැවැත්ම සඳහා. ඉතින් අපි දන්නවා අපි මේ කරන සත්කාරයත් එක්ක මේ දරුවන් අපිට සමාජගත කරන්න පුළුවන් හොඳ වගකීමක් සහිත දරුවන් එක්ක කියලා. දරුවන් සමාජගත කිරීමේ වගකීම හදිසියේ බැරරුම් කාර්යයක්. ඒ සඳහා කරන කැපවීම සමහරක් කලාවට මෙතනයි මේකයි කියලා කියන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා තියෙන ප්‍රශ්නේ තමයි මේ වැඩසටහන බලාගෙන ඉන්න කෙනෙක් යම්කිසි විදිහයකට උදව්වක් උපකාරයක් කරන්න කලින් දෙපාරක් හිතනවා. මම මේ වියදම් කරන රුපියල හරි විදිහට ආයෝජනය වෙනවද? දරුවන් වෙනුවෙන්ම මේ දේ සිද්ධ වෙනවද කියලා. SS ළමා ගම්මානේ ඒක කොහොමද සහතික වෙන්නේ? ඔව් අනේ අපි මම කලින් කිව්වා වගේ අපේ මේ SS ආයතනය අවුරුදු 40ක් පුරාවට ලංකාව පුරා විවිධ ප්‍රදේශවල වැඩ කටයුතු කරගෙන යනවා. එතනදී අපිත් එක්ක එකතු වෙනවා ගොඩාක් අය. මේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම නම දිනාගත් විශ්වාසය තහවුරු කරපු පුද්ගලයන්. එයින් එක්කෙනෙක් තමයි අපේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක දේශබන්දු රොෂාන් මහනාම මහත්මයා. අවංකවම සඳහන් කරන්නට ඕනේ එතුමාගේ දායකත්වය අපිට හැමතිස්සෙම නොඅඩුව ලැබෙනවා. එයාගේ කාර්යබහුල ජීවිතය තුළ මේ ස්වේස් ළමා ගම්මානේ වෙනුවෙන් සෑහෙන වගකීමක් එයා දැනට වුණත් අපිත් එක්ක සහභාගී වෙලා මේ දරුවන්ගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්නට උත්සාහ කරනවා. විශේෂයෙන්ම මහනාම මහත්මයා ගැන කිව්වම අපි හැමෝම කවුරුත් දන්නවා එතුමා කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ විශ්වාසයක් ඇති නොවුන දෙයකට. මොකද මහනාම මහත්මයා කියන්නේ අර මහත්මා ගුණ ඇති කෙනෙක් සහ ඔහුත් එක්ක වැඩ කරනකොට මූල්‍ය වංශාවක් එහෙම නැත්නම් වෙනත් ගැටලුවක් සිදුවෙලා නැහැ මෙච්චර කාලෙකට. ඒ තරම් එතුමා ගැන විශ්වාසයක් තියෙනවා. එතුමා අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඔන්න ඔය කාරණාව මත. මොකද හේතුව හරියාකාරව විගණන කටයුතු අපි අනිවාර්යයෙන්ම කරනවා සෑම අවුරුද්දකම, සහ අපේ බලාපොරොත්තු වෙනවා මේ ගන්න හැම රුපියලකටම වගකීමක් ගන්න ආයතනයක් හැටියට, සහ අවුරුදු 40ක් පුරාවටම අපි සමාජගත කරලා ඉන්න දරුවෝ ඉන්නවා රජයේ යම් ස්ථානවල, පෞද්ගලික අංශයේ ඉතා හොඳ ස්ථාවර තැන්වල ඒ දරුවෝ අද ඉන්නවා. ඒ හේතුව අපි මේ ගන්න මුදල් අපි පාවිච්චි කරන්නේ දරුවන්ගෙම වැඩ කටයුතු සඳහා. අනිවාර්යයෙන්ම එතනදී මතක් කරන්නට ඕන මේ අපේ තියෙන ඔඩිට් සම්බන්ධයෙන් අපේ ස්පොන්සර් කෙනෙක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් අනුග්‍රහකත්වය දක්වන කෙනෙක් ආයතනයක් වේවා එයාලට මේ ගම්මානේ ඕන වෙලාවක ඇවිල්ලා අපිව දැනුවත් කිරීමකින් පසුව එයාලට එන්න පුළුවන්. ඒ ගම්මානේ බලන අතරතුර එයාලට මේ විගණන කටයුතු කරන ඒ සම්පූර්ණ ගිනුම් කටයුතු උනත් ඒගොල්ලන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් අපි අවස්ථාව දීලා තියෙනවා. මොකද හේතුව සම්පූර්ණ විවෘතයි මේක. හැමෝටම සෑම රුපියලකටම අපි වග කියනවා. ඒ මේ දරුවන්ට කරන උපකාරවලට අපි ගන්න. ඒ නිසා ඒ දෙත් මතක් කරන්න ඉන්න කැමති මේ වෙලාවේ. අපි SS ළමා ගම්මානේ මේ විදිහට තව බොහෝ දේවල් කතා බහ කරන්න තියෙනවා.
ගම්මානයක් කිව්වහම ගම්මානයක ඉදිරි දැක්මක් තියෙනවා. ඉදිරියට යන ක්‍රියාමාර්ගයක් තියෙනවා. එක තැන නතර වෙන්නේ නැහැ. තවත් බොහෝ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් සිද්ධ වෙනවා. මම ආසයි දැනගන්න SS ළමා ගම්මානයේ ඉදිරි පිම්ම මොනවාද? ඉදිරි වැඩසටහන් කොහොමද සංවිධානය ගත කරලා තියෙන්නේ? ඔව් ඇත්තටම රනිල් අපි කල්පනා කරලා බැලුවා දැන් අපේ රටේ තියෙනවා යම් ආර්ථික ගැටලුවක්. නමුත් මෙතනදී මම බොහොම ආදරෙන් ස්තුතිවන්ත වෙන්න උත්සාහ කරනවා අපේ දැනට ඉන්න අනුග්‍රාහකත්වය දෙන මහත්මීන්ට සහ ආයතනවලට. මොකද මේ ගැටලුකාරී තත්ත්වයන් උඩ වුණත් එයාලා මේ දරුවෝ වෙනුවෙන් උදව් කරන එක නවත්තලා නැහැ. එයාලා දීර්ඝකාලීනව මේ දරුවෝ වෙනුවෙන් ශක්තියක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි තවත් තියෙන මේ ගැටලුකාරී තත්ත්වයන් මගහරගන්න අපි තව උත්සාහ කරනවා. ගොඩක් අපේ රට කියන්නේ ගොඩක් පරිත්‍යාගශීලී මිනිස්සු ඉන්න රටක්. එතනදී මේ පරිත්‍යාගශීලීන් අතර අපේ ඉන්නවා සමහර ගොඩක් වයවෘද්ධ පවුල් සහ ඒ අය සොයනවා යම් තැනක් එයාලගේ ඇවෑමෙන් පස්සේ එයාලගේ තියෙන යම් දායාදයක් අපිට ඕනෑම ගොඩක් ආයතනවලට තිරින කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න. ඉතින් අපි මේක අවස්ථාවක් කරගත්තා ඒ අයට ඉදිරිපත් වෙන්න. හේතුව අපි ඒ අඩිතාලම අද පටන් ගත්තොතින් තව වසර කීපයකදී අපිට මේ තියෙන මේ මූල්‍යමය ගැටලුවලට ඒක ලොකු උපකාරයක් වෙනවා සහ මේ SS ආයතනය අපි බලාපොරොත්තු වෙන්නේ දීර්ඝකාලීනව පවත්වාගෙන යන්න මේ කරගෙන ආපු අවුරුදු 40කට අමතරව. එතකොට මේ නිසා තමයි අපි ඒක කියනවා ලෙගසි කැම්පේන්. ඒ කියන්නේ ඒ උදවියට යම් පරිත්‍යාගයක් එයාලා බොහොම අමාරුවෙන් ඉතිරි කරගත්ත මුදලක් වෙන්න පුළුවන්. එයාලගේ යම් තියෙන ගයක් වෙන්න පුළුවන්, ඉඩමක් වෙන්න පුළුවන්. එයාලට ඒ දේවල් වෙනුත් දායකත්වය දෙන්න පුළුවන්. හේතුව අපි එයාලට සම්පූර්ණ විස්තර සපයනවා සහ මේක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල විදියට බැංකු හරහා එයාලගේ සම්පූර්ණයෙන්ම එයාලගේ එකට අපි ට්‍රස්ට් ෆන්ඩ් එකක් හැටියට එයාලගේම නමින් ට්‍රස්ට් ෆන්ඩ් එකක් SS එකට දායකත්වය දෙන්න තමයි ඉදිරි අනාගතයේ අපි බලාපොරොත්තු වෙන්නේ පරිසරය හදාගෙන යන්න. එතකොට අපි දන්නවා අපිට ඉදිරියේදී ගැටලුව ආවත් අපේ තියෙන මේ මූල්‍යමය ප්‍රශ්නවලට ලොකු උපකාරයක් වෙයි කියලා ඒක. SS ළමා ගම්මානය එක පැත්තකින් සංවර්ධනය වෙනවා වගේම තමයි තවත් පැත්තකින් කතා බහ කළ යුතු කාරණාවක් මානව සම්පත පිළිබඳව. මට ඒකට හේතුවක් වුණේ මේ යමුනා අම්මත් එක්ක කතා බහ කරනකොට කියවුණු කාරණාවක් තමයි අම්මාවරුන් මේකට අවශ්‍ය කරනවා කියන එක. මම මේ කාරණාවත් ඔබතුමාගේ දැනගන්න කැමතියි. මොකද සමහර අම්මාවරු කරලා තියෙන කැපවීම අවුරුදු 20කට වඩා තමන්ගේ යෞවන කාලේ කැප කරලා තියෙන මේ එක දරුවෙකින් දන මේ දරුවන් විශාල සංඛ්‍යාවක්. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවෙකුට වඩා අසීමාන්තික සෙනෙහසක් දයාවක් මේ අම්මා කෙනෙක් ලබා දෙනවා. මේ අම්මා කෙනෙක් වෙන්න හිතන කෙනෙක්ටත් අපිට පණිවිඩයක් දෙන්න පුළුවන්. ඔව් ඇත්තටම අම්මා කෙනෙක් කියලා කියන්නේ ඇත්තටම ගත්තොතින් අපේ SOS ළමා ගම්මානේ තියෙන විශේෂතම පුරුක. මොකද මේ අම්මා කියන කෙනා නොහිටියොත් මේ SOS ළමා ගම්මාන අපිට පවත්වාගෙන යාමේ හැකියාවක් ඇත්තටම නැහැ. එතනදී අපි මේ අම්මලා අපේ ඉන්න අම්මලා SOS ආයතනේ ගෙදර මගේ ගෙදර අපේ ගෙදර අම්මා කරන වැඩ කොටසට එහා ගිය දරුවෝ 25ක් 30ක් විතර එයාලගේ ඒ කාලය තුල එයාලා ඒ දේවල් කරගෙන යනවා. එතනදී අපි උත්සාහ කරනවා මේ ඉදිරිපත් වෙන්න අම්මලාට ඉදිරිපත් වෙන්න ආරාධනා කරන්න. මොකද හේතුව මෙතන රැකියාවක්ම නෙමෙයි. නමුත් මේ අම්මලා ගන්න තෘප්තිය එයාලට ජීවිත කාලෙටම වටිනවා සහ මෙතන තියෙන ආරක්ෂාව සම්බන්ධයෙන් මේ අම්මා කෙනෙක් වුණාම මේ අම්මට සම්පූර්ණ ආරක්ෂාව ඒ වගේම ඉදිරි පැවැත්ම අපි හොයලා බලනවා. මේ අම්මලා වෙනුවෙන් අම්මා කෙනෙක් හැටියට ඉදිරිපත් වුණාම ඒ අම්මට සම්පූර්ණ අපි රැකවරණය දෙනවා, සම්පූර්ණ වෛද්‍ය පහසුකම් ලබා දෙනවා. ඒ වගේම යම් කාලයක එයාගේ විශ්‍රාම ගන්නකොට ඒ විශ්‍රාම ජීවිතයට අවශ්‍ය සම්පූර්ණ පහසුකම් මේ අම්මලා අපි ලබා දෙනවා. ඊට අමතරව ඒ අම්මලාට විශ්‍රාම වැටුපක් ලබා දෙනවා එයාලගේ ජීවිතයේ ඉතිරි කාලේ එයාලා කර සේවය අගය කිරීමක් හැටියට. එතකොට එයාලට ජීවිතය ඉස්සරහට පවත්වාගෙන යන්න පුළුවන් සහ ඒගොල්ලොත් අපේ
ගම්මානය තුළම වෙනම එයාලට අපි නිවාසයක් දීලා තියෙනවා. එතකොට ඒ නිවාසය ඉඳලා එයාලා තාවමත් කරන්නේ ආච්චි අම්මගේ චරිතය. ඉතින් ඕනෑම අවස්ථාවකදී ළමා ගම්මානය ඇතුළේ මේ ආච්චි අම්මා ඉදිරිපත් වෙනවා මවුරුන්ට සහායක් වෙන්න, මවුරුන්ට තව වැඩිපුරා ඒගොල්ලන්ට අවශ්‍ය ට්‍රේනින් වගේ දේවල් දෙන්න, සහ මේ අපේ ආච්චිලා ඉන්නවා මේ දරුවොත් එක්ක හවසට ගහක් යට වාඩි වෙලා කතන්දර කියන ඒක අලුත්ම දෙයක් අපි පටන් ගත්ත. මොකද ඒක වැදගත්කමක් තියෙනවා. අපි පුංචි කාලෙත් අපිට එහෙම අවස්ථා තියෙන්නට ඇති. නමුත් මේ දේවල් කෙමෙන් කෙමෙන් අඩු වෙලා යනවා. නමුත් අපි මේ දේවල් පටන් අරගෙන තියෙනවා මේ දරුවොත් එක්ක, මේ ආච්චි අම්මලා එකතු වෙලා කොහොමද වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා. ඉතින් අම්මා කෙනෙක් SOS ආයතනයට එනවනම් ලොකු වගකීමක් සහ බොහොම ලස්සන ක්‍රියාවලියක්. ඉතින් අපි ආදරයෙන් ඉල්ලා හිටිනවා එන්න SOS ළමා ගම්මානයට අම්මා කෙනෙක්ගේ ආදරය දෙන්න, අම්මා කෙනෙක්ගේ දායකත්වය දෙන්න, අපිත් එක්ක මේ පවුලත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. මේ කතාව අවසන් කරන්න කලින් මට දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මේ SOS ළමා ගම්මානය ගැන මම හිතාගෙන හිටියේ වෙනත් කතාවක්. සාමාන්‍ය ළමා නිවාසයක් කියලා මම හිතුවේ. හැබැයි මේකට ආවට පස්සේ තමයි තේරුම් ගත්තේ අතිශය විශාල ගම්මානයක්. සැබවින්ම දරුවෙකුට අම්මා තාත්තා අහිමි වුණත් මෙතන ලැබෙන රැකවරණය අසීමාන්තික රැකවරණයක්. අම්මා කෙනෙක් කියන භූමිකාව උපරිමයටම තියෙන තැනක්. ඒක නිසා කිසිම අඩුපාඩුවක් නැතුව දරුවා ලොකු මහත් වෙලා සමාජගත කරන්න සූදානම්. ලොකු මහත් වෙලත් සමාජගත වුණත් එතනින් අතර වෙන්නේ නැහැ. අම්මා කෙනෙක්ගේ තියෙන රැකවරණේ ඒ දරුවට ඒ විදිහටම ලැබෙනවා. ආච්චි කෙනෙක්ගේ රැකවරණේ ඒ විදිහටම ලැබෙනවා. අපි අවසාන වශයෙන් කියමු, කෙනෙක් මේ වැඩසටහන බලාගෙන ඉන්න අතරතුරේදී මේ දෙබල් කතාවට දැක්කට පලියට අපි කවදාවත් විශ්වාස කරන්න එපා කියලා කියනවා. එන්න කියලා අපි ආරාධනා කරමු. එහෙම අවස්ථාවක් තියෙනවද කෙනෙක්ට මේ ඇවිල්ලා බලන්න, ඒ බලලා යමක් කරන්න පුළුවන් මං හිතන හැටියට? අනිවාර්යයෙන්ම අපිත් ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ මේ දේ දකින්න ඕන. උදව් කළ නොකළා කියන එක නෙමෙයි තියෙන්නේ. මේ සමාජය හැදෙන්නේ නම් මං හිතනවා විශේෂම වැදගත්ම දේ දරුවන්ට අවශ්‍ය රැකවරණය දෙන්න නම් දරුවෙක්ට හරියට අපි රැකවරණය දෙන්නේ කොහොමද කියන ඒ පණිවිඩය දෙන්නත් එක්ක තමයි මේ අපි ආරාධනා කරන්නේ. අපිට කතා කරන්න, දැනුවත් වෙන්න, මේ ආයතනයට එන්න අපි අවස්ථාව දීලා තියෙනවා. ඒ ආයතනය දැකලා බලලා එයාලට කැමති විදිහකට උදව් කරන්න පුළුවන්. මොකද හේතුව දෙයක් දැක්කට පස්සේ ඇතිවෙන විශ්වාසය, ඔබතුමා මුලින් කිව්වා වගේ එන්න කලින් හිතාගෙන හිටියේ නෙමෙයි ඔබතුමා, දැන් යනකොට යන්නේ වෙනත්ම අදහස් ගොන්නක් අරගෙන. එතකොට මේක තමයි අපිට වටින්නේ. මේ තියෙන පහසුකම් මේ දරුවන්ට ලබා දීලා තියෙන සම්පූර්ණ ජීවිතය ගැන ඔබතුමා තෘප්තිමත් වෙලා යනකොට අනිවාර්යෙන් ඔබතුමාට හිතෙනවා මේ දරුව වෙනුවෙන් මම උදව් කරන්න ඕනේ කියලා. ඒ නිසා ඉල්ලා හිටිනවා එන්න අපිට කතා කරන්න. අපි බැඳලා ඉන්නවා ඔබතුමන්ලට බාරගෙන මේ ගම්මානය සම්පූර්ණ පෙන්වන්න සහ මේ දරුවොත් එක්ක වැඩ කටයුතු කරන්න ආරාධනා කරනවා. ඒක තමයි කියන්න කැමති. ගොඩක් සතුටෙන් අපි SOS ළමා ගම්මානයෙන් මේ විදිහට කතාව නතර කරන්න සූදානම් වෙන්නේ. එක දෙයක් කියනවා, වැඩසටහන පුරාවටම ඔබ තවත් විදිහක කුතුහලයක ඉන්න ඇති. ඒ මොකද ළමෙක් දැක්කේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ නැහැ ළමයිව පෙන්වන්න. කිසිසේත්ම ඒ සඳහා අපි සූදානම් වෙන්නේ නැහැ. මේ රෝස මල් කැකුළු අපූර්වට මේ ගම්මානේ හැදී වැඩෙනවා. මේ අයට ඇත්තටම තමන්ගේ අම්මා තාත්තා කවුද කියලා දන්නේ නැති වුණාට දැන් ඒ අයට අම්මා කෙනෙක් ඉන්නවා. දැන් ඒ අයට රැකවරණයක් තියෙනවා. දැන් ඒ අයට ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව කියන දේ තමයි අතිශය වැදගත් වෙන්නේ. කාත් කවුරුවත් නැතයි කියන සංකල්පයේ ඉවතලා ළමා නිවාසයක ජීවත් වෙන දරුවෙකුට වඩා වෙනස් කතන්දරයක් මෙතන තියෙන්නේ. සරලව කිව්වොත් ඉන්නේ එන්න බලන්න, දකින්න, විශ්වාස කරන්න. මේ සත්‍ය SOS ළමා ගම්මානේ තවත් චිරාත් කාලයක් මේ රට වෙනුවෙන්, මේ ලෝකය වෙනුවෙන් සුවඳ කරන අහිංසක මල් කැකුළු වලට සුරක්ෂිත ආයතනයක් වේවා කියන එකයි මගේ බලාපොරොත්තුව. මම එක දෙයක් කියන්නම්, මම මේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට හිතුව දෙයට වඩා වෙනස් දෙයක් තියෙන්නේ. මටත් පුංචි රෝස කැකුඩක් ඉන්නවා. හැබැයි මට ඉන්න එක්කෙනෙක්, මෙතන ඉන්නවා සිය දහස් ගාන දරුවන්. අපි මේ හැම දරුවෙක්ම අපේ දරුවෙක්, ඔබේ දරුවෙක් කියන වගේ හිතූපු දවසට මේ ලෝකේ සුන්දර වෙන්නේ.
අයිබෝන් ඔබට.